කෙනෙක් අහන්න පුළුවන් අනේ මේ ස්වාමිනාස මට ධර්මයේ හම්බුනෙත් පස්සේ ජීවිතේ වැරදිච්ච අවකාශයන් තමයි වැඩියෙන් තියෙන්නේ. මං වගේ කෙනෙක් කොහොමද අවබෝධය කරා යන්නේ? අනික අපිට කාලෙකුත් නෑ තව. එන්න එන්න දුර්වලත් වෙනවා. ඒතර ඒ වගේ ශ්‍රාවකෙක් සෝවාන් වෙන්නේ කොහොමද? දැන් බුද්ධ ශාසන ඉලක්කය තමයි සෝතාපන්නවත් වෙන එක. මැරෙන්න කලින්. මොකද මැරෙන්න කලින් සෝතාපන්නවත් වෙන අදහස නැත්තම් මේ සෝතාපන්නවත් වීම ගැන අදහසක් නැත්තම් පින්වත්නි, ඒ ශ්‍රාවකයා කියන්නේ මැරෙන්න කලින් සෝවාන් වෙන්නවත් අපට අදහසක් නැත්තම් බුද්ධ ශාසනයේ අපරාධයක් ඒ. ඇයි මේ බුද්ධ ශාසනයේ ප්‍රතිබල සම්පන්නයිනේ. දැන් මේ කාලේ සෝවාන්වත් වෙන්න බැරි නම් අපි මේ පිළිවෙත් පුරණ එකත් වැඩක් නැහැ. හැබැයි මේ කාලේ කොයිතරම් වයෝවෘද්ධ කෙනෙකුට වුණත් දක්ෂ කෙනෙක් නම්, ඒතොට දක්ෂතාවය කියලා කියන්නේ පින්වත්නි මේ ප්‍රධාන දක්ෂතාවය තමයි ආනන්තරීය පාප කර්ම වෙලා නැහැ කියන එක. මොකද එහෙම වුණොත් සෝතාපන්න වීමේ කෞශල්‍ය වුණත් අට යනවනේ. මාතෘ ඝාතනයක්, පීතෘ ඝාතනයක් ආදී වශයෙන්. එතකොට ඒ බඳු තත්වයක් නම් තියෙන්නේ. එතකොට සෝතාපන්න වෙච්ච සෝතාපන්න වෙන කෙනෙකුට යාට සෝතාපන්න වීමේ කෞශල්‍ය තිබ්බත් අර අකුසලයේ විසින් ඒ අවබෝධයේ අවකාශය මගහැරලා දානවා. නමුත් දැන් අපිට මේ ජීවිතයේ ඇතුලේ, ඒ කියන්නේ දැන් මේ අපි ඉන්න විදිය අනුව අපට අවබෝධය කරා යන්න ඕන නම් අපි ඉලක්කයට අවබෝධය කරා යන විදිය අහගත්තොත් අපිට මේ ජීවිතයේ තියුණදී පුළුවන් අවබෝධය කරා යන්න. හැබැයි අපි ඉලක්කයට අහගෙන ඒකට එකතු වෙන්න ඕන. දැන් බණහල ගෙදර ගියා කියලා කවුරුත් සෝවාන් වෙන්නේ නැහැ. එයාගේ ජීවිතයේ ඇතුලේ ජීවන දර්ශනයක් විදිහට ධර්මයේ දියුණු වෙන්න ඕන. මේ ධර්මයේ කියන්නේ බණහන එකට නිමෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ මතු කරපු ආගමික සම්භවයක් ලොකුවට නැහැ. ආගමික ලක්ෂණ බුද්ධ ශාසනය අද ලංකාවේ බෞද්ධයෝ අතර ආගමික ලක්ෂණ තමයි ගොඩක් මතුවෙලා තියෙන්නේ. පුද පූජා ක්‍රම, වත් පිළිවෙත් ක්‍රම, නොයේක් ක්‍රමවේද තියෙනවා. එතකොට මේ නොයේක් ක්‍රමවේද වර්තමානයේ බෞද්ධයන් තුල තිබුණට නොයේක් ක්‍රමවේද තියෙනවා වර්තමාන බෞද්ධයන් තුල. එතකොට වර්තමාන බෞද්ධයන් තුල ආගමික මුහුණුවරක් තිබ්බට බුදුරජාණන්සේ කවදාවත් ආගමික මුහුණුවරක් අපේක්ෂා කළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඒකට ලොකු වටිනාකමක් දුන්නේ නැහැ. අවස්ථානුකූලව හිත හදාගන්න කෙනෙක් ආගමික ලක්ෂණ වලට එකතු වුණාට කමන්නේ නැහැ. ඇයි ඒකට මානව වර්ගයාට තර්ජනයක් නෙමෙයිනේ. දැන් පහම් පත්තු කරන එක මානව වර්ගයාට අභියෝගයක් නැහැනේ. මල් පූජා කරන එක මානව වර්ගයාට තර්ජනයක් නැහැනේ. කොච්චර ආගම් වල තියෙනවද මානව වර්ගයාට තර්ජනයක් වෙනියෝ. ජීවිතේ පවා නැති කරන්න ඕන. ඔය වගේ අදහස් තියෙන ආගමික මත නැද්ද? තියෙනව. මරලා දාන්න ඕන, අත කපන්න ඕන, කකුල කපන්න ඕන, ගල් ගහන්න ඕන කියලා කියන්නේ. එහෙම ඒවා තියද්දී බෞද්ධ ආගමික මුහුණුවර ඇතුලේ මානව වර්ගයට තර්ජනයක් කරන මොකුත් නැහැ. එන ආගමක් විදියට ගත්තත් අපි බොහෝ මුඩින් ඉන්නේ කියලා මතක තියාගන්න ඕනේ. ලෝකේ ආගම් දේශ බැලුවාම මානව ගුණ ධර්ම ඔසවා තියන්න තමයි අපි කතා කරන්නේ. ආගමක් විදියට ගත්තා.